සාමාන්‍ය ක්‍රමවේදය අනුගමනය කරමින් රාජ්‍ය සේනාරත්න ඇමතිවරයා තමන් සියල්ලම දන්නවයි කියලා හිතාගෙන ඉන්න හින්දා ඒ සියලුම දන්න සියලුම ක්‍රමවේද පාවිච්චි කරලා ලංකාවේ නූතන සේනක බිබිල කියලා හිතාගෙන ලංකාවට බිහි වෙච්ච මාවෝ සේතුන් කියලා හිතාගෙන පිදෙල් කස්ත්‍රෝත් එක්ක යුද්ධ කරපු මිනිහා කියලා හිතාගෙන අපි දැක්ක ඊයේ දන්න සේරම පඬිත කන්ටික දාලා උත්සාහ දරුවා සයිටම් ආයතනයේ නීත්‍යානුකූලයි කියලා කියන්න. අපි පුදුම වෙන්නේ නැහැ එතුමා ඇල්බර්ට් අයින්ස්ටයින් එක්ක එකට වැඩ කරා කියලා කිව්වත්. එහෙම බොරුවක් වුණත් කියන්න මේ ඇමතිවරුන්ට හයිය ලැබිලා තියෙනවා. මේ ඇමතිවරු ඒ ගාන්ට රටක් ජනතාවක් තවමත් තමන්ගේ කටවාචාල කමින්ම මුලාවට පත් කරන්න පුළුවන් කියලා හිතලා තියෙන එක සමස්ත ජනතාවට කරපු නිග්‍රහය කියලා අපි දකින්නේ. සමහර රාජ්‍ය ඇමතිවරු ඉන්නවා ඒ රාජ්‍ය ඇමතිවරුන්ට බාර දීලා තියෙන අධ්‍යාපන ක්ෂේත්‍රය බාර ගන්න රාජ්‍ය ඇමතිවරය කරන්නේ අධ්‍යාපනය විකුණන එක. ඒ විකුණන එකට සාධාරණීකරණය කරන්න අධ්‍යාපනය බාර දෙන රටක් මේක. මොහන්ලාල් ගේරු ඇමතිවරයා කියනවා ඇවිල්ලා තමන්ගේ අයියාගේ දරුවෝ දෙන්න සයිටම් එකේ ඉගෙන ගන්න කියලා තමන් දන්නේ නැල්ලු. පත්තරෙන් ලු දැකගත්තේ. පත්තරෙන් දැක්කට පස්සෙ ලු දන්නේ. අන්න එහෙම උසස් අධ්‍යාපන ඇමතිවරුනේ රටක් මේක. පුදුමයි රාජ්‍ය සේනාරත්න ඇමතිතුමා කිව්වා තමන්ගේ ලේලි එකේ ඉගෙන ගන්න කියලා තමන් පත්තරෙන් දැක්ක කියලා. ඒක අඩු ගන්න රාජ්‍ය සේනාරත්න ඇමතිවරයා පිළිගත්තා. ලක්ෂ්මන් කිරියල්ල ඇමතිවරයා වෙන වෙන බහුබූත කියෙව්වා. අපි අහන තමුන්නාංශ උසස් අධ්‍යාපන ඇමති ඍජු පිළිතුරක් දෙන්න මේ ආයතනයට දැන් මේ ආයි පුහුණුවක් ලබන්න කියලා කිව්වේ මේ අය ප්‍රමිතිය නැති නිසා නෙමෙයිද? එහෙම නැත්නම් මේ අයට ලියාපදිංචි දෙන්න තාමත් සූදානම්ද? ඒක නිසා වගකීමකින් තොරව ඉතාම නිර්ලජ්ජිතව ඒ උත්තර දෙන්න පැටලෙන හැටි අපි ඊයේ දැක්කා. ඒ වෙනුවට වෙන උත්තර බොහොමයක් දුන්නා. රාජ්‍ය සේනාරත්න ඇමතිතුමා කියනවා උසාවියට ගිහිල්ලා ඇපීල් උසාවියේදී කිව්වේ මේකේ ප්‍රමිතිය තියෙනවා. ප්‍රමිතිය තියෙන නිසා මේ අයට රෙජිස්ට්‍රේෂන් දෙන එකේ ප්‍රශ්නයක් නැහැ කියන එක තමයි නොකිය කිව්වේ. උසස් අධ්‍යාපන ඇමතිත් ඒකයි කිව්වේ. දැන් අද කියනවා ඉතා පැහැදිලිව එහෙම ඒ වචනවලින් යාගේ වචනවලින් ඉතා පැහැදිලිව මේ අයට සහායනික පුහුණුව මදි. ඒ වෛද්‍ය සභාවේ නිර්දේශය. හැබැයි උසාවියේදී මොකක්ද කිව්වේ වෛද්‍ය සභාවේ නිර්දේශන මම අත්සන් කරලා නැහැ. ඒක නිසා මේක නීත්‍ය අනුකූල නැහැ. එහෙනම් වෛද්‍ය සභාවේ නිර්දේශ උසාවියට කිව්වනම් මේ ලියාපදිංචි ලැබෙන්නේ නැහැ. එහෙනම් රටේ ජනතාවගේ ජීවිත අනතුරට හෙලීමේ වගකීම රාජ්‍ය සේනාරත්න ඇමතිවරය බාර ගන්න ඕනේ. අද පැහැදිලිව කියනවා ඔබ ආයේ රූපවාහිනී දර්ශන අරන් බලන්න ඉතා පැහැදිලිව කියනවා අපි පිළිගන්න එපෙයි. මේකේ පළවෙනි කණ්ඩායම වලට සායනික පුහුණුව නැහැ. එහෙම කියනවා. එතකොට ඒක ගිහිල්ලා ඇපීලුසාවිය කිව්වද? ඇපීලුසාවියට ගිහිල්ලා මොකද්ද කිව්වේ? මේ රටේ මිනිමම් ස්ටෑන්ඩඩ්ස් නැහැ. මේක දීපු නිර්දේශයට වෛද්‍ය ඇමතිවරයා අත්සන් කළා නැහැ. ඒක නීත්‍ය අනුකූල නැහැ කියලා. එතකොට අත්සන් නොකර හිටිය 2015 දීපු නිර්දේශවල අත්සන් කරන්නේ නැතුව හිටියේ මේ තීන්දුව එනකන්ද? උසාවියට කරුණු හංගලද මේ තීන්දුව එන්න දැරියේ? ඒ උසාවි තීන්දුව අරගෙන අපිව බය කරන්නද හැදුවේ? ඒකෙන්ද තේරුම් ගන්න ඕනේ මේක උසාවියට කරුණු හංගලා තියෙන්නේ. ඒක තමයි ජනවාරි 31 වෙනිදා උත්සාහ කරේ ඉස්සරහට පියවරක් අරන් අපිට දාලා කිව්වා උසාවි තීන්දුවට විරුද්ධ වෙන හැමෝම හිරේ දානවා කියලා. දාන්න හිරේ. මෙහෙම රටක ප්‍රමිතියක් නැති වෛද්‍යවරු බිහි වෙච්ච රටක එළියේ ඉන්නවට වැඩිය ඇඟට සුවයි හිරේ ඉන්න එක. මොකද බන්ධනාගාරවල තාමත් ඉන්න අපේ වෛද්‍යවරු. ඒ වේ ඉන්න ප්‍රමිතින් උතු වෛද්‍යවරු.